සැමට කලින් හරි දේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවෙන් හමු වූ ප්‍රථම චීන ජාතික කොරෝනා රෝගියා ආගිය තැන් පිළිබඳව සහ ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස් කරයි. වෛරසය පාලනයට රෝහල් 12ක් සීරුවෙන් විශේෂ දුරකථන අංක දෙකකුත් හඳුන්වා දෙයි. මාරාන්තික කොරෝනා වෛරසය ජර්මනියටත් මරණ සංඛ්‍යාව 106යි ආසාදිතින් සංඛ්‍යාව 5000කට ආසන්නයි වෛරසය මර්ධනයට චීනෙන් ප්‍රතිජීවක ඖෂධයක් චීනයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයකට ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට හදිසි අවස්ථාවක් ලෙස සලකා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි වත්මන් රජයේ ප්‍රතිපත්තියක් ලෙස රටේ කිසිදු සම්පතක් විදේශිකින්ට විකුණන්නේ නැහැ අගමැතිගෙන් සහතිකයක් ප්‍රථමයෙන් දේශීය පුවත් චීනයේ මූලාරම්භයේ සිදු වූ මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිනිය වීම හේතුවෙන් මේවන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම නව කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා එම වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බවයි. එමෙන්ම වෛරසය පාලනය කිරීමට අමරිකාවේ සහාය ලබා දෙන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 31 වනදා ප්‍රථම වරට චීනයේ හුබේ ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් මූලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය මෙවන විට චීනයේ ප්‍රාන්ත 30ක් පුරා ව්‍යාප්ත වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම වෛරසය චීනයේ පුරා පමණක් නොව තවත් රටවල් රැසකටම ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. වෛරසය හේතුවෙන් මෙවන විට පුද්ගල මරණ 106ක් වාර්තා වී ඇති අතර රෝගී ආසාදනීය වූ පුද්ගලින් සංඛ්‍යාව 4500 ඉක්මවා ගොස් ඇති බව සඳහන්. නවතම වාර්තා विविध रोगाबाध सहित කොරෝනා වෛරසය ආසාදනීය වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ මතුවන්නට නිවීමේ හැකියාව පවතින බව එරට පරීක්ෂකින් පෙන්වා දෙනවා විදේශ මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල ජනතාව කොරෝනා වෛරසය වැළඳී ඇති තම පවුල්වල සමාජිකයින්ද නිවෙස්වල තනිකර දමා ගොස් ඇති බවයි වෛරසය පැතිරියම් වැළැක්වීම සඳහාද චීන රජය සංචාරක තහනම් රැසක් පනවා තිබෙනවා විදේශ වාර්තා සඳහන් කළේ මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පුරා වනසත්ව මාංශ වෙළඳාම තාවකාලිකව තහනම් කිරීමට පියවරගෙන ඇති බවයි. එමෙන්ම කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයේ යුවන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සුවගෙන ඇති බව වාර්තා වෙනවා. ෂැන්හයි ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරිය ක්ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ. චීනෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මන් පවසන්නේ එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලෝ පුරා සංසරණය වෙමින් පවතිනු ඇති බවයි. මේ අතර චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින පුද්ගලයන් 60 දෙනෙකු මේවන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනයට සියසහය ලබා දීමට සූදානම් බව ඇමරිකාව පවසනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අමරිකාව චීනය සමග මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් සිටින බවයි.
එයනුව වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් වෙත ප්‍රකාශ කර තිබෙනවා. මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනීය බිය ඇති IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන චීන කාන්තාව පසුගිය 19 වන දින සිට දින 5ක කාලයක් මෙරට සංචාරක ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා. එසේම IDH උණරෝහලට අමතරව තවත් රෝහල් 11ක් පෙර සූදානම් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනීය බිය ඇති බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දිනේ IDH රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව ලෝකේ පුරා දැඩි කතාබහකට ලක්වුවද ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුයේ කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කාන්තාවක් පිළිබඳව ඊයේ දින තොරතුරු වාර්තා වීමෙන් අනතුරුවයි. 43 හැවිරිදී අදාළ චීන කාන්තාව මේ වන විට අංගොඩ IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇය පසුගිය 19 වනදා මෙරටට සංචාරයකට පැමිණි කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ කාන්තාව පසුගිය ජනවාරි මස 19 වන දින සිට ජනවාරි මස 24 වන දින දක්වා මෙරට විවිධ සංචාරක ස්ථානයන්ට සංචාරය කර තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුවද ඒ පිළිබඳව අප වසංගත රෝග විද්‍යා ඒකකයෙන් කළ විමසීමකදී ඔවුන් ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි සඳහන් කළේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල සඳහන් වන ආකාරයට ඇය පසුගිය ජනවාරි මස 19 වනදා සිට ජනවාරි මස 24 වන දින දක්වා සීකිරිය, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරුව ඇය යලිත් චීනයට පිටත්ව යාමට බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ඇයට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් IDH උණරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ පසුගිය 26 වනදායි. සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව ඇයට වැළඳී ඇති නව කොරෝනා වෛරසය බවට වෛද්‍යවරුන් හඳුනාගෙන ඇති අතර ඔබත් ඉහත දැක් වූ අදාළ දින තුළ එම ස්ථානයන්හි සංචාරය කර ඇත්තේ නම් අසනීප තත්ත්වයක් ඇති වූ වහම ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු. එසේම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් IDH උණරෝහලට අමතරව මේකමුව, ගම්පහ, මහනුවර, කොළඹවිල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර සහ මඩකලපුව යන රෝහල් පෙර සූදානම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මීට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පැය 24 පුරා විවෘත දුරකථන අංක දෙකක්ද හඳුන්වා දීමටයි සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව 011 307 1073 හෝ 071 107 107 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගත හැකි. මේ අතර කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතපත් කිරුණු කමිටුව ඊයේ දින පළමු වරට රැස්ුණා. එසේම චීනයේ ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩපිළිවෙලක් සංවිධානය කර ඇති අතර ඒ අනුව ඊයේ දින ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික සිසුන් 65 දෙනෙකු දිවයිනට පැමිණියා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණෙන සියලු සිසුන් දියතලාබ හමුදා කඳවුර වෙත යොමු කිරීමට වග බලා ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ නව කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ චීනයේ සිට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලු දෙනා ඔවුන් මෙරට රැඳී සිටින ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂාවකට ලක් කිරීමකටද කටයුතු යොදා ඇති බවයි. හඳුනාගත් රෝගීන් වෙනමම වාට්ටුවක ඔවුන් වෙනමම අනික් රෝගීන් සමග මිශ්‍ර නොවන ආකාරයට රඳවා තබා ප්‍රතිකාර ලබා දීමටත් මේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලුම ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය උපාංග අපි ලබා දී තිබෙනවා. ජාතික ක්‍රියාකාරී කමිටුව දිනපතා රැස්වීමෙන් මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. වුහාන් ප්‍රාන්තයේ සිට එන සියලුම ශිෂ්‍යයන් දියතලාව හමුදා කඳවුරේ තියෙන වෙන්වුන් වූ කාමරවලට එය යොමු කරනවා. චීනයේ සිට පැමිණෙන සංචාරකයන් සහ ලංකාවේ පදිංචි වී සිටි නැත්නම් වර්ක් පර්මිට් තියෙන චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම තමන් ජීවත්වන
ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකට ලක් කරමින් උන්ව ඉන්න තැන්වල උන්ට අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දී. ඊට අමතරව ඇමතුමේ දැන් කොළඹ නගරයේ අද වෙනකොට චීන ජාතිකයන් 9100කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. එම තත්ත්වයේ තුල මෙම චීන ජාතිකයන් සියම් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවද? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ අයගේ සිටින තැන්වලට ගිහිල්ලා ඔවුන්ව නිරන්තරයෙන් පරීක්ෂාවට සහ පහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් ඔවුන් සමග ගණදෙනු කරමින් සාකච්ඡා කරමින් වෛද්‍ය පරීක්ෂාවට ලක් කරමින් කටයුතු කරනවා. නේපාලේ වැනි රටවල් වලට චීන ජාතිකයන් ඇතුළු වෙන උට ඩීපෝට් කරනවා. එම හේතුවක් නැතුව නැවත මව් රටට හරවලා යවනවා. දැන් අපිත් ඒ වගේ තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? ඔබතුමා මුලින් කියපු කාරණය ගැන සත්‍යසත්තාවේ මම තවම විමසලා තහවුරු කරලා අපට තීරණය කරන්න පුළුවන් කොයි ප්‍රාන්තයෙන් එන කෙනාටද වීසා දෙන්නේ නැත්තේ, උන්ගේ මේ අයට වීසා දෙනවද? ඒ කාරණය ස්වයංක්‍රීයවම වීසා ලැබෙන ක්‍රමය නවත්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මට දැනුම් දුන්න උපදෙස් දෙන්න කියලා ආගමන විගණ පාලකතුමාට. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැන් ඇමතිතුමිය කිව්වා වෙන වෙන කාමර තිබිය යුතුයි කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් අපේ රටේ තිබෙනවද? අර සැක කරුණු ලබන රෝගීන් රඳවා තබා ගැනීම සඳහා තමයි අර රෝහල් ටික අදාළ වෙන්නේ. ඇත්ත වශයෙන්ම රෝගියෙක් මේ ධනාත්මක වුණොත් එතකොට අපිට IDH උණ රෝහලේ තමයි ඒ රෝගියව රඳවගන්නේ. සැක කටයුතු රෝගියෙක් පවත්වා ගැනීම සඳහා අපගේ තෘතීක සත්කාර ඔය කියන රෝහල් වල අවශ්‍ය පහසුකම් තියෙනවා. කොරෝනා වෛරස් අවදානම හදිසි තත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරස් අවදානම ගැන හදිසි තත්වයක් සේ සලකා කටයුතු කළ යුතු බවයි. මේ පිළිබඳව මීට පෙර තමන් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ බවද විපක්ෂ නායකවරයා සිය මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අදාළ වෛරසය ශරීරගත වී ඇති රෝගියෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබීමත් සමගම රට තුල අවධානමක් පවතින බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ. මේ මොහොතේ සමස්ත ශ්‍රී ලංකාවම ආරක්ෂා කිරීම උදෙසා දේශපාලන මතිමතාන්තර ඉවත දමා වහම සක්‍රියව මැදිහත් වීම ආණ්ඩුව ඇතුළු සියලු පාර්ශ්වවලට පැවරී තිබෙන වගකීමක් බවද විපක්ෂ නායකවරයා සිහිපත් කරනවා. 24 පැයි ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කර ශ්‍රී ලංකාව සෞඛ්‍ය ආරක්ෂිත දේශයක් කළ යුතු බවත් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මූල්‍යමය රෙගුලාසි මත කටයුතු නොකර රජයේ මැදිහත් වී වහම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතු බවත් එමෙන්ම ඔවුන් මනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු බවත් මෙරට සිටින චීන ජාතිකින්ගේ සෞඛ්‍යමය සුරක්ෂිතතාවය පිළිබඳව වහම සොයා බැලීමට රජයේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් රෝගී තත්ත්වය ඉන් ආරක්ෂා වන ආකාරය යනාදී සියලු ක්‍රමවේද හරහා ජනතාව දැනුවත් කළ යුතු බවත් හදිසි අවස්ථාවක් සලකා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොරෝනා වෛරසය අඳුරන් තිනවා මේ පරිසරයට. දැන් මම හුස්ම ගන්නවා නම් මට මේ වෛරසය තියෙනවා නම් ඒ ප්‍රදේශය තුල ඉන්න මාගේ ලෙවල් එකේ ඉන්නකොට ඒ හුස්ම ගත්තාම මේක බෝ වෙනවා. එතකොට මෙවැනි රෝග ලෝකේ තිබුණේ නැහැ. මේක බිය වෙලා ප්‍රදේශයෙන් පලා ගිහිල්ලා විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. එහෙමනම් ආණ්ඩුව හැටියට ඇත්ත අඳුනා ගන්න වෙනවා. දැන් සෞඛ්‍ය ඇමතුමිය මම දැක ප්‍රකාශ කරනවා MRI එකේ ලේ සාම්පල් පරීක්ෂා කරනවා කියලා. නමුත් ඇත්ත තත්ත්වය මෙවැනි high risk රෝග සඳහා MRI එකේ ලේ සාම්පල් පරීක්ෂා කරන්න පහසුකම් නැහැ. එතකොට සෞඛ්‍ය ඇමතුමිය හරියට දැනුවත් කරන්න ඕන. ප්‍රධානම කාරණේ තමයි රජයේ හැටියට high risk lab එකක් ඉතාමත් ඉක්මනට ඕන. ගුවන්තොටුපළට අවශ්‍ය තවම පහසුකම් ලබා දීලා නැහැ. හරියට කළාලං කරන්න තිබුණේ අර ළමයි 50 දෙනාගේ සාම්පල් ටික අරගෙන ඒ ළමයි ගෙදර යවුවට කමක් නැහැ. අපි සතුටු වෙනවා රජයක් හැටියට තීන්දුවක් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනීමට කටයුතු කිරීම පිළිබඳව. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඉල්ලීමක් කරනවා මේ අයට නොමිලේ මේ රටට ගෙනෙන්න අවශ්‍ය පාස්කම් ටික සලසන්න. 50% ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අත්‍යවශ්‍ය කාරණාව. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමත් ඒ කටයුත්තත් වගකීමෙන් කරන්න. එකපාරටම ගෙනල්ලා මේ ලංකාවේ ඇතුළට දාන එක නෙමෙයි. ඒ අයව යම් ආරක්ෂිත අංශය මාර්ගයෙන් ඒ අයව තමන් මේ ලංකාවට ආවට පස්සේ යම් කඳවුරක හරි පවත්වලා ඒ අයව දින කීපයක් තියාගෙන ඒ අයගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා ඒ අයව නිදහස් කරන්න. මෙය ලංකාව තුල ස්ප්‍රෙඩ් වෙන එක නතර කරගන්න දැඩි තීන්දුව ගන්න ඕනි.
මෙරටින් විදේශගතවන සහ විදේශ රටවල සිට පැමිණෙන මගින් සඳහා පමණක් ගුවන්තොටුපළ පරිහන්තය විවෘත කර ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ජී. චන්ද්‍රසිරි මහතා පවසනවා. මෙම ගුවන්තොටුපළ ඇතුලේ සාමාන්‍ය ගුවන් යානාවලින් එන ජනතාව සඳහා ඔවුන්ව පරීක්ෂා කිරීමේ එක වැඩපිළිවෙලක් තියෙනවා. ඒකම චීනයේ සිට පැමිණෙන ගුවන් යානාවල පැමිණෙන මගින් පරීක්ෂා කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරනවා. මේ දෙකේම සිද්ධවන්නේ එන මගින්ගේ ආරක්ෂාවටත් එසේම අප රටේ සිටින ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් කිරීමයි. මේ අනුව අප ගුවන්තොටුපළ සහ ගුවන් සමාගම විසින් ස්කෑන යන්ත්‍රයන් පරයාන්ත දෙකේම යොදවලා තියෙනවා. ඒ පරයාන්ත මගින් ඒ දෙකේම ඉඳ අප විශේෂ බලනවා මොනවා ගුවන් මගියෙක් මෙම ආසාදනයට ලක්ව තියෙනවද, එහෙම නැත්නම් ඔවුන්ට උණ තියෙනවද, ඔවුන්ට එම්බෙස්සාව එවැනි දෙයක් තියෙනවද කියලා ඒ සොයා ගැනීමට පුළුවන්. විශේෂයෙන් උණ තියෙනවා නම් ඒක හොයා ගැනීමට පුළුවන්. ඉන් පසුව මොකක් හරි ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනවා නම් ඔවුන්ට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව එම නිලධාරීන්ට වෛද්‍ය නිලධාරීන්ට දන්වන්න කියලා ඒ අනුව අවශ්‍ය නම් ඒ කටයුතු කරනවා. එහෙම නැත්නම් එම ස්කෑනර් අන්ත මාර්ගයෙන් හොයාගත්තොත් මොනවා හරි ඔවුන්ට උණ තියෙනවා කියලා ඔවුන්ව වෙනම තවදුරටත් ඔවුන් සම්බන්ධව පරීක්ෂා කළ බැලීමට අප ඔවුන්ව IDHRO වෙත යොමු කරනවා. ඊළඟට අපේ තව කටයුතු ක්‍රියාමාර්ග ගන්නාලද ක්‍රියාමාර්ගයක් තමයි අද දින සිට මෙම ගුවන් පරයාත දෙකටම පැමිණීමේ විසෙන් පිටවීමේ පරයාත දෙකටම එම ගුවන් මගින් ඇරුණ විට ඔවුන්ව බලන්නේ න කවුරු හරි ඉන්න ඕන ඔවුන්ව අපේ මේ පරයාත ඇතුළට ගැනීමෙන් වැළකී සිටීමට අද සිට තීරණය කරා. අදුදැසන 6 සිට ඒ අනුව අද දින සිට නැවත අපට මේ දන්වනතුරු ලෝක වෛද්‍ය සංවිධානයේ එසේම අනුකූල සංවිධානයන්ගෙන් මේ ආසනය සම්බන්ධව ප්‍රශ්නයක් නොමැති බව දන්වනතුරු අප මේ ක්‍රියාවලිය කිරීමට කටයුතු කරනවා. ජාති ආගම් ભેද පසෙකලා රට තුල පැතිරියාමේ අවදානමක් පවතින කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සියලු දෙනාගේ සහාය ලබා දෙන ලෙස කොළඹ අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටිනවා. අද කොළඹදී පැවති ප්‍රතිසාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව අවධාරණය කර සිටියා. මෙම ප්‍රතිසාකච්ඡාව සඳහා කොට්ටේ කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර හිමියන්ද එක්ව සිටියා. චීනය විතරක් නෙවෙයි අද අටවල් ගණනාවක් පරා සීග්‍රීන් පැතිරී ගිහිල්ලා ඒ රටවල් වල ජනතාව ඒවට ගොදුරු වෙලා ඒ ශ්‍රී ලාංකිකයන් සෑහෙන ප්‍රමාණයක් පීතියට පත් වෙලා ඉන්න ශීඝ්‍ර පැතිරීමක් සිදුවනවා. මේක තවත් සීග්‍රීන් පැතිරෙයි කියන තරමට හිතෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ රටේ ජනතාවට විශේෂයෙන් කල්පනා කළ යුතු කාරණා රාශියක් තියෙන දරුවන් නිරාහාරව පාසල් ලැබීමේ ප්‍රශ්නේ බරපතලයි අද ලංකාවේ. ඉස්සර ලස්සනට අම්ම කෙනෙක් දී කෑම ටික නැත්තම් හීල් බත් ටික හරි හදලා ලස්සනට දෙනවා ලරුවන්ට කන්න. අද මේ තත්ත්වය වෙනස් වෙලා නිරාහාරව සමහර වෙලට ගිහිල්ලා මගදී අපන ශාලාවකින් කඩේකින් කොහෙත්ම නොගැලපෙන දෙයක් සමහර විට ඒ දරුවන් ආහාරයට ගන්න. ඉතින් මේ රෝගකාරක හේතු තවදුරටත් මේ පැතිරී අනේක වළක්වා ගැනීමට හැම උත්සාහයක්ම ගත යුතුව තියෙනවා. මේ අවාසනාවන්ත තත්ත්වය චීනයේදී බිහි වෙලා ඒක ලෝකයේ හැම තැනම වගේ දැන් පැතිරෙමින් පවතින එක කෙසේ වෙතත් දැන් අපිට තියෙන්නේ ඒක හරියටම පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. ඉතින් අපිට තියෙන්නේ බුද්ධිමත්ව මේක පාලනය කර ගැනීමට සෑම දෙනාගේම දායකත්වය ලබා දීම. ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියෙනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න. වෛරසයෙන් ආසාදිත වෙච්ච එක කාන්තාවක් ඉන්නවා කියලා ඒ තැනැත්තියට දැන් ප්‍රතිකාර කරමින් සිටිනවා කියලා. ඒ තැනැත්ති සංචාරයකට පැමිණ ලංකාවේ කීපපලකට ගිය නිසා අනිවාර්යයෙන්ම එයා සමග යම් ආකාරයක ගනුදෙනුවක් කරපු කීප දෙනෙක් ඇති. ලාංකිකයොත් ඇති. එහෙම කෙනෙක් සමග සම්බන්ධතාවයක් සිදු වුණා නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා රෝගය බෝ නොවීමේ ආකාරයට පරිස්සම් වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. මේ ලෙඩ රෝගයේ ඉක්මනට බෝ වෙන්න පුළුවන් තැනක් තමයි පාසැල. ඒ නිසා පාසැල තුල ළමයින්ව පරිස්සම් කරන්නට කටයුතු කරන්න. කතෝලික සභාව වශයෙන් අපිට යම් ආකාරයක මේ தත්ත්වය පාලනය කරගන්නට බැහැයි කියලා එහෙම හැඟීමක් එන්න ගත්තොත් අපිට සමහර විට අපේ කතෝලික පාසැල් වසා දැමීමට සිදු වෙන්න ඉඩ තියෙනවා අනාගතයේදී. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බාර ඒ අය ගන්න තීරණේ අනුව තමයි ඒක හුඟක් දුරට බලපාන්නේ. ප්‍රසිද්ධ ස්ථානවල බොහෝ සෙනග ඉන්න තැන්වල විශේෂ වැඩසටහන් තියෙනවා නම් අපි ටික කාලයකට ඒක නතර කළොත් වඩා හොඳයි. ආගමික නායකයන් වශයෙන් අපි ඉල්ලීමක් කරනවා සියලුම අතිපූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේලාට සහ අනික්
අනිකුත් ආගමික නායකයන්ට තමන්ගේ ආගමික වතාවත් සහ පිළිවෙත් සංවිධානය කරලා මේ ව්‍යසනයෙන් අපේ රට බේරගන්න කියලා යාඥා කරන්න. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට සංචාරක කර්මාන්තයේ කඩාවැටීමක් සිදු වී ඇති බව සංචාරක සේවා සපයන්නේ සංගමය පවසනවා. ඒ අද හික්කඩුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොරෝනා ගැන දැනට සංචාරකයන් ඇත්තටම මේ විශේෂයෙන් ඒගොල්ලෝ බයයි, රටේ කිසිම ආරක්ෂාවක් නැහැ කියලා. ඒගෙන ඒගොල්ලෝ කියනවා මොකක්ද ක්‍රමවේදයක් එයාපෝර්ට් එකේ තියනවාද කියලා. ඒ ගැන තාම සංචාරකයන් දැනුවත් නැහැ. සංචාරක තත්ත්වය නම් මේ හොඳ නැහැ. දැනට ඒගොල්ලගේ පැමිණීම අඩුයි. චීන ජාතීන්ගේ පැමිණීම සීමා කරොත් විදේශ අනිත් රටවලින් පැමිණෙන කට්ටියගේ වැඩිවීමක් දකින්න පුළුවන්. මොකද ඒගොල්ලෝ බයයි චීන ජාතීන් මෙහෙට පැමිණීමෙන් මේ රෝගය වැළඳෙයි කියලා. ඇත්තටම දැන් මේ ගොඩනැගීගෙන පවතින සංචාරක ව්‍යාපාරේ නැවතත් කඩාවැටීමක් තමයි පේන්න තියෙන්නේ. අපිට තාම ඒක ගැන දැනිලා නැහැ. බෝම්බෙන් පස්සේ අපිට බැංකුව පහසුකම් දුන්නා. දැන් ඒ පහසුකම් මේ මාර්තු මාසෙන් අවසන් වෙනවා. ඒක අපිට ලබන අවුරුද්ද දක්වා දික් කළ නොදුන්නොතින් ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙයි. දැන් අද වෙනකොට සංචාරකයන් ලංකාවට එම සිකාත්කෙන් බලගතියක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝගේ පැමිණීම අපි පාලනය නොකරොත් මේක රට පුරා ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි අපේ සංචාරක ව්‍යාපාරයේ අවාසනාව සිදීම තමයි අපි අර යථා තත්ත්වයට පත් වෙමින් තිබුණු සංචාරක ව්‍යාපාරයේ මේ හේතුව සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා මේ බැංකු වලින් ණය ගනිපු අය ව්‍යාපාර අලුතෙන් පටන් ගත්තු අය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකත්වයේ සම්පූර්ණ විශ්වාස භංගත්වයට පත් වෙනවා මේ අවාසනාවන්ත සිදුවීම තුළ. ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් රජයේ රටේ කිසිදු සම්පතක් විදේශයන් වලට විකිණීමට සූදානම් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර රේගු දිනේ නිමිත්තෙන් ශ්‍රී ලංකා රේගුව විසින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර රේගු දින උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පසුගිය යුගයේ අපි රටේ සම්පත් ඇති කරා. ඒ සම්පත් ඇති කරපු සම්පත් විකුණාගෙන කන්න පසුගිය කාලේ රජයන් ක්‍රියාත්මක වුණා. මේ රටේ ජනතාවටයි ජනතාවට වෙනුවෙන් ජනතාවගේ මුදල් ගෙවලා දේවල් පිටරටයන්ට විකිණීම උන්ට තම පහසු දෙයක් බවට පත් වෙලා තිබුණා. නමුත් අපි රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් අපේ රටේ සිවිල් කිසි සම්පතක් පිටරටයන්ට විකුණන්න අපි සූදානම් නැහැ කියන එක පැහැදිලිව කියනවා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසු ඇගී මුලල සහ එම පාසල දස වර්ෂයට පතවීම නිමිති කරගෙන උත්සවයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අතින් සිසු දරු දෙරියන් සඳහා තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කළ අතර අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිළිණද මෙහිදී පිළිගන්වනු ලැබුවා. පාර්ලිමේන්තුවේ ඉහළ කතානායකතුමාගේ ඉඳලා සියලු දෙනාම වැඩි හරියක් ඉන්නේ විපක්ෂ සමහර පනත් අපි ගිහින් නැතුව ඉන්නවා. මොකද ඒ පනත ගෙනාවොත් සමහර විදිහකට විරුද්ධ වුණොත් ඒක අපිට පරාජයක් වන නිසා අපි බලාපොරොත්තු මේ තත්ත්වය විනාශ වෙයි කියලා. විනාශ කරලා රටට අවශ්‍ය විදියට අපේ ප්‍රතිපත්තිය එක්ක අපි බොහොම පැහැදිලිව පසුගිය ආණ්ඩුවට වඩා වෙනස් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. නමුත් නව ආයෝජන ගැනීමට අපිට දිය හැකි හැම සහයෝගයක්ම අපි දෙනවා. අපි ඒවා කරන්නේ මේ රටේ අනාගතය බාරගන්න ඉන්න රටේ ජනතාව වෙන දරුවන් වෙන අදයි. වත්මන් ආණ්ඩුව 2020 වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකිරීමෙන් රට ආපසට ගමන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලබන මාර්තු මාසේ ආණ්ඩුව විසිරුව හැරීමක් කරනවා නම් ඡන්දය අවසන් වෙනකොට අප්‍රේල් මාසේ අවසන් වෙන්න පුළුවන්. එතකොට අවුරුද්දේ මුල් මාස 4ම ගත වෙලා අවසන්. ඊට පස්සේ ලැබෙන්නේ මොකක්ද? ඊට පස්සේ අයවැයක් ගෙනවත් තවත් මාස 2ක් අයවැය සාකච්ඡාව අය විවාදේ යනවා. පාර්ලිමේන්තුවේදී මේ විවාදය සිදු කරලා අයවැය සම්මත කරනකොට අවුරුද්දේ 6 මාසයක් ගිහිල්ලා ඉවරයි. එතකොට 2020 සඳහා අයවැය ලේඛනය 6 මාසයක් ඉදිරිපත් නොකිරීම නිසා රට අවුරුදු කීයක් ආපස්සට යනවද කියන එක ගැන ආණ්ඩුව කල්පනා කරන්න ඕනේ. හිතාමතාම මේ ප්‍රමාද කිරීමට ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගයක් කියලා පේනවා. මේ මුල් මාස කීපෙම හෙලි නොකිරීම බරපතල වරදක් හැටියට අපි දකිනවා. මම කියන්නේ මේක ජාතික උවදොරක්. ආරක්ෂාව, සෞඛ්‍ය, ඒ වගේම ජනතාව ජීවත් කරවීම, මේ කාරණාවලදී ආණ්ඩුවට තිබෙන වගකීම මගහරින්න බෑ.
මම කියන්නේ ඒ මුඛ ආවරණ ලබා දීම ආණ්ඩුව නොමිලේ කළ යුතුව තිබෙනවා. රටේ ආර්ථිකයේ වර්ධන වේගය මෙම වසර තුළදී 4% දක්වා වර්ධනය කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රටකට ආයෝජන වැඩි කර ගැනීම තුළ තමයි ආර්ථික වර්ධනය ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ථික වර්ධනය ස්ථාපිත කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී ඔබ දන්නවා ගිය අවුරුද්දේ දක්වා තිබුණේ 1.6% ආර්ථික වර්ධන වේගයක් ලංකාවේ ආණ්ඩුවක් ගත්ත දෙවන තුන්වෙනි විතර අඩුම ප්‍රමාණය. ඒතර මේ 1.6 සීමාව ඉඳලා මේ අවුරුද්දේ අපි 2024 දක්වා මේක වර්ධනය කරන්න වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒ වගේම 2021 ඉඳලා 6% විතර වර්ධන වේගයක් ඉදිරි අවුරුදු 5 ඇතුළත ගමන් කළොත් පමණයි රටක් විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපනයන වලින් ඩොලර් බිලියන 12.5ක විතර ප්‍රමාණයක් අපනයන වලින් ලබා ගන්නත්. ඒ වගේම 2020 ඉඳලා ඒ වගේම ඩොලර් මිලියන 600ක් 700ක් අතර ප්‍රමාණයක් තමයි පෞගිය අවුරුද්දෙත් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ අපිට ආයෝජන ඉදිරි ලැබුණේ. නමුත් එයා ඩොලර් බිලියන 2 දක්වා වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළා තියෙනවා. පසුගිය රජයේ විසින් නිසි ක්‍රමවේදයන්ට අනුකූලව ලබා දුන් රැකියා දේශපාලන ගොදුරු බවට පත්කර නොගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය කළමනාකරණය කරගන්න ගම්මට්ටමේ කළමනාකරණය කරගන්න සෑම ග්‍රාම සේවක වසම් දෙකකට එක්කෙනෙක් වෙන ආකාරයකට අපි ව්‍යාපෘති සහකාර නමින් තනතුරු ලබා දෙන්න ඕනේ. ඒව කාර්යක්ෂමව කටයුතු ඉටු කරන්න. ඉතින් ඒ කැබිනට් පත්‍රිකාව අනුමත වීමත් සමගම ඒ ක්‍රියාදාමය ආරම්භ වෙනවා. ඒ රැකියා අවස්ථාවන් 7500 ලබා දෙන්න අවශ්‍ය අනුමැති අරගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ලකුණු 61කට වැඩිය ලකුණු ලැබපු ඒ ආයුධුම් පත්‍රලාභීන්ට රැකියා අවස්ථාව ලැබලා දෙනවා. විවිධ කාරණා මේ ගැන කතා කරනවා, මේවා දේශපාලන පත්වීම් ආදි වශයෙන් කියනවා. නමුත් මම පැහැදිලිව කියන්න කැමති මේකක්වත් දේශපාලන පත්වීමක් නෙවෙයි. විධිමත්ව නිත්‍යානුකූලව ඒ ක්‍රියාදාමය ගියා. ඒ වගේම එතන මැතිවරණ ආපු නිසා මැතිවරණ කොමසාරිස්ගේ රාජකාරී පැවරීම නතර කරන්න ඊට පස්සේ එතුමාම කිව්ව දැන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. ඒ අයව දේශපාලන ගොදුරක් කරගන්න එපා. ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් නොමැති නම් ප්‍රබල කොමිෂන් සභා පිහිටුවා ගැනීමට පාර්ලිමේන්තුවට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මතුගම වලකිතර ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ ස්වාධීන කොමිෂන් සභා හරියට වැඩ කළේ නැත්නම් උත්තරේ තිබෙන්නේ ඒව අකුලලා ආපස්සට යන එක නෙමෙයි, මේවේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉස්සරහට යන එක. කවුරු හරි කියනවා නම් එහෙම මේ ස්වාධීන කොමිෂන් සභා පනමදි කියලා අපි පාර්ලිමේන්තුව හරහා මීට වඩා බලවත් කොමිෂන් සභාපත් කරමු. කවුරු හරි කෙනෙක් පුද්ගලයේ පුරවැසියෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් හොරෙන් හරි ප්‍රසිද්ධියේ හරි මේ කොමිෂන් සභාවට බලපෑම් කරනවා නම් ඔවුන්ට එරෙහිව තද නීති අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගමු. එහෙම කොමිෂන් සභාවට කඩි බාලා යලිත් ජනාධිපතිවරයා අතේ සියලු බලය කේන්ද්‍ර කරගන්න එක නෙමෙයි වැඩේ. ඉතින් අපි කනගාටු වෙනවා විජේදාස රාජපක්ෂ වගේ ජනාධිපති නීතිඥයෙක් 19 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනාපු කෙනා, විධායක බලය අහෝසි කරන්න ඕන කියලා කියපු කෙනා, යලිත් වතාවක් මේ ස්වාධීන කොමිෂන් සභාව අහෝසි කරලා ජනාධිපතිට බලය පවරන්න ඕනයි කියන එක ගත්තොත් එමේ ශිෂ්ටත්වයට නොගැලපෙන ප්‍රකාශයක්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සජිත් රනිල් අතර තිබූ අරගලය තුන්කොන් අරගලයක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය හඳුනා යාමට තපන්. මම හැමදාම කියන වගේ පක්ෂයේ තිබිච්ච දෙකොන් අර්බුදය දැන් තුන්කොන් අර්බුදයක් වෙලා තිබෙනවා. තිබුණේ සජිත් සහ රනිල් ගැටුම. දැන් සජිත් රනිල් කරු ගැටුම බවට පත් වෙලා තිබෙනවා. මම හිතනවා මේ වෙලාව වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තවත් උත්සන්න වුණා රංජන් රාමනායකගේ හඬ හුටපටයත් එක්ක. මොකද ඒ හඬපට පිටුපස ඉන්න අදිශ්‍රමාන බලවේගය තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය. ඒ නිසා රටේ ජනතාවත් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ අර්බුදය දිහා බලන්නේ කවදාවත් නැගිටින්න බැරි විදියට එක්සත් ජාතික පක්ෂයේ නායමයට ලක් වෙලා තියෙනවා කියන කාරණේත් එක්ක රටේ තියෙන ප්‍රධාන දේශපාලන විපක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ එවැනි අර්බුදයකට මුහුණ පෑම එක්සත් ජාතික පක්ෂයේ විහිං අර්බුදය ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක නොවිසඳන අරගලයක්. ඉස්කෝලේක ඉන්නවා විදුහල්පතිවරයෙක් සහ ගුරු මණ්ඩලයක්, එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා විදුහල්පති මණ්ඩලයක් සහ ගුරුවරයෙක්. ඉතින් එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වයේ ලබාගත් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වයේද අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකුරල මහත්මිය පවසනවා. මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක වුණේ සියලු දෙනාගේම කැමැත්තෙන්. ජනාධිපති අපේක්ෂකයා වෙච්ච පුද්ගලයාට පක්ෂ නායකත්වයේ රේම පිළිබඳව ගැටලුවක් නැහැ. ඒක දගන්නවා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පක්ෂ නායකත්වයේ සහ අගමැති අපේක්ෂකත්වයේ දෙකම හම්බ වෙනවා කියන එකද? නැහැ, ඉතින් හොඳම දේ වෙයි නේද? පක්ෂ බහුතරය තීරණය කරොත් ඒක හොඳම දේ. අපේ පාක්ෂිකයන්ගෙන් 90%ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ නායකත්වයට. මගේ යෝජනාව එතුමා පක්ෂ නායකත්වයේ ඉන්න ගමන්ම එතුමාට පක්ෂයේ බාර දීන පක්ෂ යාන්ත්‍රණය එතුමාට බාර දීන රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා එතුමාට අවශ්‍ය උපදෙස් දෙන්න එතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හැටියටත් ඉන්නවා. සිරිගොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී නම් කියන්නේ මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියනවා කියලා. දැන් ඔබතුමිය සඳහන් කරනවා 90%ක් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මිය කියලා. මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය අනිවාර්යයෙන්ම අපි ඇති කරලා තියෙනවනේ. ඒක හින්දානේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව ජනාධිපති අපේක්ෂක කරගත්තේ. තිරිගොතේ මොනවා කිව්වත් අපි අපිට ඕනේ දේ අපි කරගන්නවා අන්තිම මොහොතේ. හැබැයි මේ පාර අපිට කියන්න තියෙන කටළඟ තියාගෙන දීලා නම් හැම එකම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිටින් අරින්න ලෑස්ති වෙන්න එපා කියලා. නායකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා පත්විය යුතුයි, පත් වෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නව මහ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ආධාර සැපීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. වාර්ෂිකව පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහැර මෙවරත් පෙබරවාරි 7-8 කියන දෙදින තුල එකම ආකාරයෙන් වීදි සංචාරය කිරීම සඳහා මේ වෙනකොට කටයුතු සම්පාදනය වෙමින් පවතී. පසුගිය දිනක ගරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් හරලේගහ මන්ත්‍රියේදී රාජ්‍ය ආයතනත් පෞද්ගලික ආයතනත් අපි විහාරස්ථානට සම්බන්ධ දායක කාර්යකාදීනුත් ඒක රාශි කරලා පෙරහැරේ කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් තිබුණා. ඒ අනුව අද දින විහාරස්ථානයේදී පෙරහැර වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට පෞද්ගලික ආයතනවලට මූල්‍යමය ආධාර දෙන්නටත් ඒ වගේම ද්‍රව්‍යමය ආධාරත් ඒ වගේම සේවා සැපයුමත් පිළිබඳව රැස්වීමක් පවත්වන්න තියෙනවා. මේ මාස 30 වෙනිදා සතිපිරිත් පින්කම ආරම්භ කරනවා. එදිනම සවස 7 සිට මල් පෙරහැර ආරම්භ වෙනවා. මහ පෙරහැර පැවැත්වෙන පෙබරවාරි 7 වෙනිදා 8 වෙනිදා වෙනුවෙන් ඊට පෙර සූදානම මල් පෙරහැර තුල අපි දකින්න ලැබෙන්නේ. ඒ වගේම මෙවරත් රාජ්‍ය මාධ්‍ය ආයතන වගේම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය පහුගිය අවුරුදු වල පෙරහැර විකාශය කටයුතු කළා වගේම සිය තායතනයේ රී කටයුතු සඳහා මේ වෙනකොටත් පෙළ ගැහිලා ඉන්න බව අපි හින්දීමේ යුතුව සිහිපත් කරන්න ඕනේ. අද සහ හෙට යන දිනවලදී කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. අද සහ හෙට යන දිනයන්හි කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. ආසියාතික රටවල පවතින දැඩි වායු දූෂණ හේතුවෙන් වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමතිරි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ලංකාවේ නගරවල වායුගෝලයේ පොඩා අංශ ප්‍රමාණයන් වැඩිමත් බැලුම් කරලා තියෙනවා. මේකට හේතුව නම් ගොඩක් කරාට අපි බලපොතින් ලෝකයේම වායු දූෂණය පැතිර ඇති දර්ශකතාවකට අනුව දිවයිනට නැගෙනහිර පැති නැති මුළු කලාපයේ කර බිංගාර මුක්ක කලාපයේ යම් කිසි දූවිලි අංශ ප්‍රමාණය වැඩිමත් බැලුම් කරනවා. සසලාබාද වලින් තමයි ගොඩක් කරාට දැන් තේරෙන්නේ. ඊට පස්සේ මේ මහන්සි ගතිය
කියන දේවල් වලට ඇදී ගොඩක් මාසියල වැඩන ඔබල අපිට නිවස හෝ කාර්යාලය ඇතුළත ඒ වැඩ කරගෙන ඉන්න පුළුවන් හොඳයි. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.